අලුත් මහලේකම් කෙනෙක් සහ සභාපති කෙනෙක් ඉන්නවා පරණ ප්‍රශ්න අදාළ නැහැ. ඉතින් අපි සාමාන්‍ය විදිහට පක්ෂේ වැඩ කටයුතු කරනවා. එහෙනම් මොකක්ද උනේ සිකුරාදාද උඩ මේ වහගෙන පක්ෂ කාර්යාලේ වහ නැහැ. සිකුරාදා අපිට ආරංචි වුණා පොඩි මේ ඔය පක්ෂ මූලස්ථාන ඉස්සරහා පොඩක් කලබල කරන ගතියක්. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා, කිසි කෙනෙක්ට මේ හානියක් වෙන්න බෑ. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍යත් නැහැ. ඒ නිසා පක්ෂ මූලස්ථානේ එදා අපි වහලා තිබ්බා. අපිට අනවශ්‍ය ප්‍රශ්නයක් අවශ්‍ය නැති නිසා. ඒ කියන්නේ දැන් ඒ වෙලාවේ ජයසිරි ජයසේකර මහතා ඇවිල්ලා මෙතන මේ අත්සන් තබපු එක ප්‍රශ්නයක් නැහැ කියලාද කියන්නේ? නැහැ, ඉතින් මේ පාරේ වාහන යන එකත් ප්‍රශ්නයක් නැහැ නේ. පාරේ වාහන යන වගේ එතුමාටත් පුළුවන්. ඉතින් පාරේ ඉන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ. ඔබතුමාටත් පුළුවන්. හැබැයි එතුමා කියන්නේ නම් එතුමාට දැන් අවසරය ලැබුණා. ඒ අවසරය පිට තමයි ඇවිල්ලා මේ අත්සන් කළේ කියලා. ඔබතුමාලා කිසිම අපි පක්ෂේ නීත්‍යානුකූල සභාපති කෙනෙක් සහ ලේකම් කෙනෙක් පත් කරගෙන තියෙනවා. පක්ෂ මධ්‍යම කාර්ය සභාව, විධායක සභාව අනුමත කරලා තියෙනවා. ඊට එහා ගියපු ලේකම්වරු විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ පක්ෂ ඉතිහාසය පුරා. ඒ සභාපතිවරුත් ඉන්නවා. හැබැයි ඉතින් ඒ කවුරු රැල්ල කෝ මම ලේකම් මම සභාපති කියලා. ඉතින් එතකොට අපි ඒකත් පිළිගන්න ඕනේ. නෑ, එතුමාට ඇත්තටම හොඳයි. එතුමාට ගිහිල්ලා අධිකරණයේ නීත්‍යානුකූලව මේ කටයුතු විසඳගන්න එක හොඳයි. එතුමාත් ගරු කටයුතු මේ මහජන නියෝජිතයෙක්, ඒ වගේම දේශපාලඥයෙක්. ඒක නිසා අධිකරණයට ගිහිල්ලා නීත්‍යානුකූලව ඒ ප්‍රශ්න විසඳගන්නව ඇරෙන්න මහපාරේ මේවා කරලා විසඳගන්න එක ගැලපෙන්නේ නෑ කියලා තමයි මම හිතන්නේ. එතුමාට ගැලපෙන්නෙත් නෑ කියලා. ඒක අපි දන්නේ නෑ. එතුමාගේ එහෙම කියන්න ඕන කෙනෙක්ට පුළුවන්නේ. ඕනම කෙනෙක්ට කියලා ඉවරයි කියලා මෙහෙමයි කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම කිව්ව පාලියට අපි පිළිගන්න ඕනද ඒක? අපි දන්නේ නැහැ. ඉතින් බාරි කවුරු හරි වැඩ මොකක් හරි කරා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒවා මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒවා ඉතින් එක එක්කෙනාගේ එක එක ආකල්ප ඒවා අපිට වෙනස් කරන්න බෑ. මෙහෙමයි. ඒක දිග කතාව මට මේ වොයිස් කට් එකට දෙන්න බෑ. පක්ෂයක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳිමින් කටයුතු කළා. නිමල් සිරිපාද සිල්වා මැතිතුමත් එතුමාව මේ පක්ෂයේ ප්‍රශ්නයක් ඇතුණා කියලා පක්ෂය දාලා ගියේ නෑ. දුමින්ද සනායක මැතිතුමත් එතුමාට ප්‍රශ්නයක් ඇතුණා කියලා පක්ෂය දාලා ගියේ නෑ. හැබැයි අපි හැමදෙණෙක්ම පක්ෂයේ ඉඳගෙන පක්ෂ කටයුතු කරා. එතුමා ගිහිල්ලා වෙනම සන්ධානයක් හදලා ඒ සන්ධානයේ නායක වෙලා මැතිවරණ කොමිසමට ලියාපදිංචි වෙන්න දාලා ඒ ලියාපදිංචි වීම මැතිවරණ කොමිසම කියලා තියෙනවා. මේ ඡන්දේ කාලේ නිසා දැම්ම ලියාපදිංචි කරන්නේ නැහැ, පස්සේ කරලා දෙන්නම් කියලා. එතකොට එතුමානේ පක්ෂ හදලා සංවිධානය කරලා අග්‍ර ගිවිසුම් ගහලා ඒ ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් අපි අනිත් කවුරුත් මේ පක්ෂෙන් ගිහිල්ලා නැහැ නේ. මේ පක්ෂ ප්‍රවර්ධන වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. ප්‍රශ්න ඇති වෙනවා, ප්‍රශ්න විසඳගන්න කාලයට ඉඩ දුන්නේ නැහැ නේ, කලබල වෙලා නේ. ඔව්, ඒත් එක්කම දැන් මේ මැතිවරණ යන හතරම තියෙනවා. මැතිවරණ නෑ, මම හිතන්නේ ඒ ප්‍රශ්න අහන ඔබ හොඳටම දන්නවා. අපිට සභාපති කෙනෙක් ඉන්නවා, ලේකම් කෙනෙක් ඉන්නවා. සභාපති නිමල් සිරිපාල සිල්වා මැතිතුමා, ලේකම් දුමින්ද දිසානායක මැතිතුමා. ඒක ඔබතුමාලා දන්නවා. අපි ඒක රාජ්‍ය කටයුතු කරගෙන යනවා. අපි මධ්‍යම කාර්ය සභාව කැඳවනවා, විධායක සභාව කැඳවනවා, අපේ සංවිධායකවරු කැඳවනවා, සංවිධාන ප්‍රවර්ධන වැඩසටහන් කරනවා. විශාල මහා 12,000 20,000 25,000 ඉන්න රැසීම් කරනවා. හම්බන්තොට රැලිය පටන් ගත්තා, වැල්ලවාය රැසීම කළා, ඊට පස්සේ බදුල්ල රැසීම කරා. කරන්න බදුල්ල රැසීම කරන්න සැලසුම් කළා තියෙනවා 14 වෙනිදා. ඉතින් මෙතුමලා එහෙම අඩුම ගානේ එහෙම ජනතාවක්වත් එකතු කරේ නැහැ නේ පක්ෂයට පහුගිය කාලේ ඉන්නකම්.